මේ තාපහන්නයක් තියෙනවා මේ පිරිත් දේශනාවක් කරන විට පිළිපැදිය යුතු වත් පිළිවෙත් මොනවද කියලා මේ අහන ප්‍රශ්නයක්. මේක අපි ඔය ඉතිසලත් විග්‍රහ කරලා තියෙනවා මේ දේශනා කරන පින්වත් පිරිසට. මේකෙදි දැකිය යුතු දෙයක් තියෙනවා උපමාවක් වශයෙන් තමයි විග්‍රහ කරලා ඔය ඉතිසලත් දීලා තියෙනවා. මේ පිරිත් දේශනාවල හුඟා දුරට තියෙන්නේ තුන් රන් ගුණයේ සාන්තියෙන් යම් යම් අවස්ථාවල තහංචි බණ වනවා. ඒ සත්‍ය බලයෙන් සෙත් මාර්ගය අද්දෙනවා අනික් බල දෙවෙනි කරලා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු. ඒ සත්‍යයෙන් සේතක් වෙන්න නම් ඊට විරුද්ධව තියෙන බලවේග මැඩපවතින්න ඕනේ. ඒ වගේම අතෝ පිසක්කච්ච සුනන්තු භාසිතං මම මේ කියන වචනේ මනසේ අහන්ඳ මෙන්න මෙහෙම නියෝග මේ පිරිත් සූත්‍රවල තියෙනවා කියවෙනවා. දැන් යම් කිසි කෙනෙක් විධානයක් කරනකොට අනපනත් පනවනකොට ඒවා පිළිගන්න නම් ඒ පුද්ගලයා විශේෂ දැනක ඉන්න ඕනේ. එයා පහත්තැනක ඉඳගෙන එයා පනවන්නේ පහතන කියන්නේ මේ උසකින් පහතකින් නෙමෙයි මේ කියන්නේ. ගුණ ධර්ම වලින් විශේෂත්වයක් තියෙනවා. එවන් පහත් යන ඉන්න අය ඉන්නවා. සම්මතයෙන් විශේෂයෙන් ඔය අමනුෂ්‍ය සම්මතයට ගරු කරනවා නින්දා කරන අපි දෙකේමත් ඉන්නවා. දේවතාවුත් එහෙමයි. යම් කිසි කෙනෙක් බුදුන් දේශනාවේ නෝගයක් අරගෙන ඒ බුද්ධාඥා කියවනවා පනවනවා. කවුද පනවන්නේ? අර අමනුෂ්‍ය ඔකල කන්දිහා ඉන්නවා. කවුද කියන එක නම් අන්නතන ලොකු ප්‍රශ්නයක් එනවා. දැන් රාජ්‍ය නීතියක් පනවලා තියෙනවා. ඒ වගේම ඒ ගමේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති එනවා. ඇවිදිලා නීතිය කියනවා මිනිසුන්ට. මේ වැරදි වැඩ කරන්න එපා, කරලා අහුවෙන්න එපා, මෙහෙමත් කියන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් ගමේ කුලී කරන මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහත් ඇදින් පිරිසක් ළඟට ඇදිලා කසිප කරලා එහෙම අහුවෙන්න එපා මට කිව්වොත් මොකක් කරයි? ඒ වෙලෙම කණ්ඩ ගහලා වන්නනවා. තෝ කවුද? මිල්ලෙන් අල්ලා හොල්ලා විහි කරන්න පුළුවන්. ඒ මොකද පිළිගැනීමට සුදුසු ඉන්නවා. එයාට යටත් වෙනවා කියන එක අහනවා. පිළිගැනීමට නුසුදුසු දැන ඉන්නවා. නුසුදුසු තැන්වල ඉඳලා කියනවා. කියනකොට අර ගස්කිරි කරකලා ඉන්න මිනිහා නියෝග කරන්න ගියාවා. ගලපන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා තමයි අලුත් අරමින් ඒ පිරිත් කියන කෙනා සම්මතය තුළ භික්ෂුවක් භික්ෂුණියක් ප්‍රධානයි. උපාසක උපාසිකාවොත් ඒකට ගැළපෙනවා. හැබැයි ඒ සම්මතයේ ඉන්න උපාසක උපාසිකාව එනම් පිරිත් කියනකොට ඒ කියන වළුව හරි යම් කිසි එතෙන්ට අවශ්‍ය කරන වදක පිහිටන්න ඕනේ. ඇඳුමේ වෙනසක් තියෙන්න ඕනේ. අර උතුරු සළුව තියෙන්න ඕනේ. ඒ උතුරු සළුව දරලා අබ්‍රහ්මචාරියා වේරමණී ශික්ෂාපදේ මුල් කරගත් එබඳු වන්නා ශික්ෂාවක පිහිටන්න ඕනේ. ඒ වතක පිහිටනවා ඉස්සෙල්ලා. ඒ වතක පිහිටවපුහම උපාසකයෙක් නේද, උපාසිකාවක් නේද, නැත්නම් භික්ෂුවක් නේද, භික්ෂුණියක් නේද කියන්නේ කියලා අන්නේ සම්මතය එනවා. අර අහන මනුස්ස කොටස් වලට ඒ හතර පිරිසම නිල වශයෙන් සෝලාපත් වුණ පිරිසක් වාගේ. ඒ අය කියනවා අහක දාන්න නැතුව අහන්න කැමති.
අපි ඊට වඩා ඒ ඇඳුම නැතුවල අපිට ඊට වඩා ගුණ තියෙනවා ආදී වශයෙන් විවිධ තර්කවාද අරගෙන ඒ සම්මතයෙන් නොපීඩා ඊළඟ කියන්න පුළුවන් ඒක හරියන්නේ නැක පුද්ගලික ගුණ වෙනයි ඔය බුද්ධඥා ආදී පනවන්න ඊට අවශ්‍ය වන්නා වූ ඒ සම්මත තියෙනවා ඒ සම්මත වලට අනුකූලව නෑ පනවන්න සියල්ලන්ටම යොක කරන්න බෑ ඇති නෑ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට හිමි සම්මත ක්‍රමයක් තියෙනවා ඊයට පනවන්න පුළුවන් දෙයක් තියෙනවා පනවන්න පුළුවන් දඬුවම් තියෙනවා භික්ෂු පිරිස අතරේ හැබැයි සාමණේරයන් වහන්සේට ඒ හිමිකම නැහැ පිරිත් කීම ආදීදී යම් කිසි මේ බාහිර ජනයාට එවන් දහම් පණිවිඩ සම්මත කරන්න පනවන්න බලයක් තියෙනවා ඒ වෙනල උපසම්පදා භික්ෂුන්ට උපදෙස් දෙන්න බලයක් නැහැ අන්න ඒ වගේ සම්මතවල හැටි ඉතින් යම් කෙනෙක් මේ ගිහි පිරිත් කියලා කිව්වත් ඒ අද හදාය තියෙන වචනයක් ගිහි පැවිදි දෙපාර්ශවයක් වශයෙන් මේ ශාසනයේ හිටියත් එයාට කියන්නේ ගිහිව පැවිද්ද කියන වචෙන්ට වැඩිය සිව් පිරිස භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා අන්නේ සිව් පිරිසට අයිති අය අර උපාසක මාත්‍යය කියලා සම්මතය තුළ කියනවනම් සුදු අතකින් යන සුදු සාටකයක් ඇඳලා ඉන්න සිල් සමාදන් ගිලා ඉඳලා අපි උපාසක මහත්තයා කියනවා. එන ඊට ගැළපෙන කෙනාටත් උපාසක මහත්තයා කියනවා. එදිනදා ජීවිතේ එහෙම කෙනෙක් වශයෙන් ගත කරනවා නම්. ඉතින් අන්න ඒ වගේ හිමිකමක් තියෙනවා. නමුත් අපි උනාට ඊට වඩා යම් දේශකයන් වහන්සේ නමක් හිටියත් ඒ ගිහි වතකින් පේන්න ඉන්නකොට කලිසමක් ඇඳලා එහෙම ඉන්නවා නම් අර බටහිර පන්නේ ඇඳුමක් ඇඳලා ඉන්නවා නම් අපි අර වචන කියන්නේ නිකන් හිතෙන්නේ නැහැ. ඒ සම්මතිය දෙන්න හිතෙන්නේත් නැහැ. භාවිතාවට එන්නේත් නැහැ. නිකම් මහත්තයා කියලා කතා කරන්න පුළුවන්. අර උපාලක මහත්තයා කියලා කියන කතාව දාන්න කියන්න බැරි වෙනවා. ඊට ගැළපෙන දෙන්න අවශ්‍ය කරුණු තියෙන්න ඕනේ. ඒ වගේම පිරිතක් කියනකොට නම් ඔය සිව් පිරිසට හිමි වෙන සම්මතියක ඉන්න ඕනේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ඒ ආකේ සම්මත තිබුණා. සමහර උපාසක මහත්තුරුන්ගේ විවිධ නිහතමානී ගුණ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියලා තා භික්ෂුන් වහන්සේලා අතරේ. එක්තරා ගෘහපති කියලා හිතන් කියන්නේ හඳුන්වන්නේ ඒ ගෘහපතියේ එයාගේ තියෙන උපාසක ගුණ භික්ෂුන් වහන්සේලාට කියපු වෙලාවක එක භික්ෂුන් වහන්සේ නමක් ඒ උපාසක මහත්මයා හම්බෙලා ඒ තිය කියනවා බුදු පියාණන් වහන්සේ ඔබ ගැන මෙන්න මෙහෙම ගුණ කිව්වනි එතකොට ඒ උපාසක මහත්මයා අහනවා ස්වාමීනි එතන සුදුවත් ඇඳගත්ත ගිහි පිරිසේම තව හිටියද නෑ කවුරුවත් හිටියේ නෑ එහෙනම් බොහොම හොඳයිනි සතුටුනා එහෙම කියනකොට මොකද ඒ උපාසකතුමා කැමති නෑ ගිහියන් අතර තමන්ගේ ගුණ වර්ණාවක් කියනවට ඒකේ අල්පේච්ච ගුණයක හැටි තමන් ගුණෝතේ කියලා විශේෂයෙන් කැපිලා පෙන්න කැමති නෑ ඒකත් එක්තරා ගුණයක හැටි අන්න ඒ වගේ එබඳු ඒ ස්වභාවයක් තියෙනවා ලෝකේ අර සිව්පිරිස අතරේ ඒ සිව්පිරිස නමුත් ඒ උපාසකවරුන් එද කියනකොට ඒ උපාසකවරු මහා සුදුවත් ඇඳගත්ත ගිහියා එතන හිටියද කියලා මොකද උපාසක උපාසිකාව බුදුරන් වහන්සේ හමු වෙන්න ඉදත් ගියේ සුදුවතක් ඇඳලා ගැළපෙන ඇඳුමක් ඇඳලා නිතර හිටපු උපාසක මව්වරු හිටියේ සුදුවතකින් දැරසිලා පන්සල් ගියත් ඉන්නේ එහෙමයි සංවරයි එහෙම ගුණ ධර්ම ඇතුව ඒ වගේම උපාසක පිරිසිටියෙත් එහෙමයි
අන්න ඒක තමයි කිවිතවල මේ සුදුසුකම් කියන විශේෂත්වයක් තියෙනවා. උපාසක උපාසිකාවන්ට. අන්නේ සම්මතියක් තියෙන කෙනෙක් යම් කිසි බුද්ධ ආඥාවක් කියන්න පටන් ගත්තොත් අර අමනුෂ්‍ය ලෝකේ ඉන්න අයට හෙඳ හරි. කවුද කියන්නේ? ආර උපාසක මහත්තයා නේද? එහෙනම් කලබල කරන්නේ පිළිගන්නවා. ඔය බුද්ධිල අපි නම් දන්නේ නැහැ කවුද කියලා. ඔය අද තමයි කියවන ඇහෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවල පිළිගන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා මේ පිරිත් කියනකොට විශේෂයෙන්ම ඔය සම්මතියක පිළිතණ්ඩ වෙන කියලා අවසන් වෙනකන් හරි. එතලා හිමිකම ලැබෙනවා. ඒ වෙනස දකින්න ඕනේ. නිල ඇඳුමයි සිවිල් ඇඳුමයි කියන්නේ දෙකක්. හමුදාවේ හරි පොලිසිය හරි ඉන්න කෙනෙක්ගේ නිල ඇඳුමෙන් එනකොට අමුතු තේජසක් තියෙනවා. සිවිල් පිටුගිය සාමාන්‍ය ඇඳුම කියනකොට ඒ තේජස පේන්නේ නැහැ. ඒකේ වෙනසක් තියෙනවා. මෙන්න මෙයාගේ මේ සාසනික නිල ඇඳුමක් තියෙනවා. භික්ෂු භික්ෂුණීන්ට සිවුරක්. උපාසක උපාසිකාවන්ට සාටකයක්. අන්න ඒක තියෙන්න ඕනේ. ඒක මූලිකක් මේ පිළිත් තියෙනකොට දැනගත යුතු විශේෂ කරුණක්. එහෙම නැත්නම් අර අමනුෂ්‍ය විවිධාකාර උපද්‍රව කරන්න පුළුවන්. මේ පැරණි කතාවක් තියෙනවා. එක්තරා කුෂ්ඨ රෝගියෙක් හැදිච්ච හිඟන්නෙක් හිටියා. මේ කුෂ්ඨ රෝගිය තියෙන හිඟන්න කවුරුවත් පිළිගන්නේ නැහැ. කෙරෙව් පිනකුත් නැහැ. ඒත් එක අවස්ථාවක සෙනග රැස්සෙලා ඉන්න වෙලාවක කන්න බොන්න දෙයක්වත් සපයා ගන්න බැරි වෙන එකක් නැහැ. එතෙන්ද ගියොත් කියලා ගියා එහෙම දැනගට. අදත් ඒ තැන්වලි මොනවහරි යාතකින්ද හම්බ වෙනවා. බලනවල බුදුරජාන් වහන්සේ පැමිණලා හිටපු වෙලාවක් ධර්ම දේශනාවකුත් තියෙනවා. අර හිඟල මනසේ යමකද කරන්නේ? කෑම හොයගෙන ඉන්නවට වැඩිය මෙච්චර කල් ඇහුවේ නේ බණක් අහන එක වටිනවද කියලා. පැත්ත වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දුන්නා. උන්වහන්සේ දන්නවා හේතු ආසනාවන්ත හිඟන්නා වුණත් ගැළපෙන ධර්මයක් දේශනා කරනකොට ඒ බණහර සෝවාන් ඵලෙ විහිදියා. අර හිඟන්න මැරිලා ගිහිලා තවුදිසා දෙව්ලෝ දෙවියෙක් කියලා උපන්නා. අනිත් දෙව්වරුන්ට වඩා ආයුෂයේ වර්ණයෙන් සැපයෙන් බලයෙන් නුවණින් දහකුණියක් බබලනවා. විශේෂයක් ලබලා. අර තිබිච්ච කුෂ්ඨ ලාංඡනයක්වත් නැහැ. බොහොම ලක්ෂණයි. කවුද මේ අපි ඉක්මවාගේ දේවතාවා කියලා. අනිත් දෙව්වරු බලනකොට දැක්කාල කුෂ්ඨ රෝගයක් හැදිලා හිටපු හිඟන්න නේද මේ? බයින්ද පටන් ගත්තා, දොස් කියන්න පටන් ගත්තා. මේක කවුද පිළිගන්නේ? මේක පින්දහම් කරලා ආපු එකෙක් නෙමෙයි. කොහොම මෙහට ආවද දන්නේ නැහැ. අර කුෂ්ඨ හැදිලා හිටපු හිඟන්න නේද මේක? මනුස්ස ලෝකෙක හිටපුවේදී අපි දන්නේ නැද්ද? මෙහෙම කිය කිය නින්දා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍ර අර හිටපු දේවතාව ඔක්කොම එක්රැස් කරලා විශේෂ ධර්මයක් විග්‍රහ කළා. අභූතෝත්පාද කාලික විශාල පින්දහම් කරලා බොහොම උත්සාහයෙන් වේලෙන් කටයුතු කරලා මෙතෙන්ට එන්න ඕනේ. එහෙම පිනකින්. නමුත් ලෞතරා බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙලා ඉන්න වෙලාවක දැක චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා නම් ඒ විලාවට ඇති වෙන පින අර අභූතෝත්පාද කාලේ කළා මහා පින්දොලා විශාල බලයක් තියෙනවා. මහා වාසනාවක් ඒ ලබන්නේ. එදා මේ දේවතාවා ඒ මහා වාසනාව ලැබූ කෙනෙක් තථාගතයන් වහන්සේ දැක චිත්ත ප්‍රසාදයෙන් යුක්තව ධර්මාවබෝධයක් ලැබූ කෙනේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා ඒ විස්තර කරලා පස්සේ තමයි දේවතාවෝ
අපහාසෙ නැවැත්වේ. දැන් මොකද මෙහෙම දේවල් පෙන්වන්නේ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට ඉඳලා මේ පිරිත් කියන්නේ යනකොට ඔය වෙනස එනවා. ඒ වල්ලු ඉන්න මිනිස්සෙන්ටත් ඔය අහිනවා පේනවා දකිනවා. දකිනකොට මේ කියන්නේ කවුද කියලා විමර්ශනය කරනකොට අර හිමිකම නිලඳුව නැත්නම් ඒ සම්මතිය නැත්නම් එයා පිළිගන්නේ සමාජයට නෙවෙයි අයිතුකම් කරන්න පුළුවන්. එතන කරදර වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඒ පිරිත් කියන අය ඒ ගති ලක්ෂණ ඒ කියනා වූ නියම පිරිසල අයිති උපාසක උපාසිකාවන් වශයෙන් හැදගැහෙන්න ඕනේ. හැදගැහිලා සුද්ධ පවිත්‍රව ශික්ෂා සමාදානයක පිහිටලා ක්‍රමානුකූලව පිරිත් කියන්න ඕනේ. එහෙම කියන එක තමයි හුඟක් වැදගත් වෙන්නේ. ඉතින් ඒක හරියට කරනවා නම් මෙයාලා තියෙන මේ ලිපි අහලා තියෙන මේ ප්‍රශ්නයේ පිළිතුරක් වශයෙන් දෙන්න. භික්ෂුන් වහන්සේලා කියන පිරිතද වැඩි බලවත් ආදී වශයෙන්. ඉන් භික්ෂුන් වහන්සේ නමගේ පිරිතක් විශේෂයෙන් බලවත් වෙනවා. මොකද ඒ සම්මතයේ උපාසක උපාසිකාවන්ගේ සම්මතයේ ඉක්මවපු එකක්. ඒ සම්මතය තුළ තව යහපත් ගුණධර්මයන්ගේ උපරිම නම් ඒක විශාල බලයක් එනවා. සීලවන්ත ගුණවන්තකමේ ඒ භික්ෂුන් වහන්සේ ඉහළ තරමටත් ඒ බලය තව වැඩි. හැබැයි සම්මතයට පහර ගහන්න අමාරු වල අමනුස්සයින් අපි දන්න සිද්ධියක් තියෙනවා. එක්තරා අමනුස්සෙක් දුසිල් හාමුදුරු කෙනෙක්ගේ පිරිතක් අහලා හාමුදුරු යනකන් ඉඳලා වැන්නා. ඒ අමනුස්ස ආවේසිකින් බැන්න එපු එක. ඉතින් ඔච්චර දන්නවනම් ඒ ඉන්න වෙලාවු සද්ද නැතුව හිටියම ගෙදර බෙද කියලා පාලක් ගහන්න තිබුණානේ. මං කොහොම ලඟ වෙන්නද? අර ඇඳලා හිටපු සිවුර ගැල හතක් බරයි. ඒ අමනුස්සයාට වැටෙන්නේ නැහැටි. ඒ බුද්ධ චීවරයක් නේ ඇඳලා හිටියේ. ඒ චීවරේ ගැල් හතක් බරයි. ඒක උස්සයින්ද පුළුවන් කෙනෙක් ලා මං කොහොම කිට්ටු වෙන්නද? අන්න අමනුෂ්‍යා දේව පිළිතුර. ඒ නිසා තමයි දුසිල්ලුණත් සිවුරත් ඇඳලා ඉන්න කෙනාට යම්කිසි විශේෂ බලයක් තියෙනවා. අමනුෂ්‍යයන්ගේ පවා නැඹුරත් නැඹුරු වීමක් ගරුත්වයක් තියෙනවා. සීලවන්තනම් ගුණවන්තනම් කොච්චර බලවත්ද? අන්න ඒක තරම දකින්න ඕනේ. ඉතින් ඒ වගේ හරියට මේ සම්මත වල පිළිහිදලා පිළිත් කරනවා නම් කාටවත් යහපතයි.